මේ වැඩ පිළිවෙල ඒ තියෙන දිශාවට ඒ මාර්ගයේ යන්නේ යන් ගියොත් තමයි මේක ඉස්සාවිතාව දිගටම ස්ථිරතාව පවත්වා ගන්න පුළුවන් කියන දර්ශන අපි දැන් ස්ථිර ස්ථයිතාව යන තේමාවෙන් මෙම මාධ්‍ය හමුව පැවති අතර නව බැංකු පනත අනුව මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇති පළමු ආර්ථික විවරණයට අදාළව මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ රට ආර්ථිකය ක්‍රමානුකූලව නැවත ගොඩනැගෙමින් ඇති බවයි අපේ දළ සංචිත මේ මාසේ අන්තිම අප්‍රේල් මාසේ අන්තිම වෙනකොට බිලියන 5438 දක්වා වැඩිලා තියෙනවා බිල් 5.4 බිලියන් ගිය මාසේ අන්තිමට අපි වාර්තා කරපු විදිහට 6960 තිබුණේ මිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයකින් අපේල සම්පත් වෙනවා වැඩිලා තියෙනවා ඒ සංඛ්‍යා බැලුවොත් අවසානයේ බිලියන 5.4ක් තිබිලා තියෙන ජනවාරි 2021 වර්ෂයේ තමයි ඒ ප්‍රමාණය තිබෙන්නේ ආරංශයේ තියෙනවා රට තවමත් මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදිලා නැති නිසා මෙතෙක් ක්‍රියාවට නැංගූ ඒ ගමන් මඟ වෙනස් කිරීමට කිසිම අවකාශයක් නැහැ කියලා IMF ප්‍රෝග්‍රෑම් එක තිබුණා නැද්ද කියන එක නෙමෙයි ඒක IMF ප්‍රෝග්‍රෑම් එකේ එක වෙත්ත ඉලක්ක කියන ඒවා රජය විසින් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඒකවල එකඟ වෙලා තියෙනවා මේ වැඩපිළිවෙල ඒ තියෙන දිශාවට ඒ මාර්ගයේ යන්නේ යන් ගියොත් තමයි මේක ඉස්සාවිතාව දිගටම ස්ථිරතාව පවත්වා ගන්න පුළුවන් කියන දර්ශන අපි දරුන් දිල තියෙන එක ඇත්තදී අපි දන්නවා තවත් මාස 4කින් හෝ 5කින් ප්‍රධාන පෙළේ මැතිවරණයක් එනවා අනිවාර්යයෙන්ම පානතන්ත්‍රයේ වෙනසක් සිදු වෙනවා ඉන් පසුව එන කණ්ඩායම යම්කිසි ආකාරයක මේ පවතින ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරයි කියලා යම්කිසි සැකයක් තියෙන නිසාද මහ බැංකුව මේ විදිහට අවධාරණය කරන්නේ නැහැ අපි ඒක බලාගෙන නෙමෙයි කියන්නේ අපි කියන්නේ මේක ජනතාව දැනුවත් කිරීමට ජනතාවනේ තීරණය කරන්නේ එතකොට ජනතාවට දැනුවත්කම අවබෝධයක් තියෙනවනේ මේ ආර්ථික ප්‍රතිපත්තිය මේ යන මාර්ගය වෙනස් වුණොත් මේක නැවතවරක් අර පරණ අමාරුතත්තර වෙන පුළුවන් අවධානමක් තියෙනවා එතකොට මෙතනින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රියාත්මක කරන යන මාර්ගයේ අපි ඒක මොන රජයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය ඒ දිගට ගෙන යාමේ වැදගත් ගක්කම එහෙම ගෙනිච්ච නැත්නම් මේක නැවත වරයක් අමාරු තත්යකට එන්න පුළුවන් කියන ජනතාව දැනුවත් කිරීම තමයි මම කළේ.